යහපත්කාලකුණ හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ දින දෙකක් වසා දැමුණු පාසල් අද විවෘත කර තිබෙනපා. කැලණි, කළුගින් සහ නිල්වලා යන ප්‍රධාන ගංගාවල ජලමට්ටම් ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. කැලණි, කළුගින් සහ නිල්වලා කියන ගංගා ප්‍රධාන ගංගාවන්වල ජලමට්ටම් ඉහළ මට්ටමක පවතිනවා. අසුළු ගංවතුර මට්ටමකට පත් වෙලා තියෙනවා. අත්තනගලුවේ සහ කළුගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ කියන ගංගාවන් දෙක. ප්‍රධාන ජලාශ කිහිපයක් තවදුරටත් වාන්දම්වෙන් පවතිනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය, එවැගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුවය වැනි ජලාශ කිහිපයක් වාන්දම්වෙන් පවතිනවා සුළු වශයෙන් මේ වන විට. මෙතර දිස්ත්‍රික්ක නවයක් සඳහා පූර්ව නායම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. දිවයිනේ, බදුල්ල, මහනුවර, රේගල්ල, රත්නපුර, ගාල්ල, කළුතර, කොළඹ, කුරුණෑගල ආදී දිස්ත්‍රික්කයන් සඳහා මේ වන විට නායම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරලා තිනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, කලවාන, අයගම, ඇලපාත, කිරියල්ල සහ එළියපිට කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් මේ වන විට දෙවැනි ගණයේ නායම් අනතුරු ඇඟවීමේ නිවේදන මේ වනට නිකුත් කරලා තියෙනවා. මේ අතර බදුල්ල, කරඳුගොල්ල, මලිත්තුගොල්ල ප්‍රදේශය නායාමට ලක්ව තිබෙනවා. අද දිනය වන විට පවුල් 17078ක පුද්ගලයින් 67591 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ඉමතුව ප්‍රදේශයේ තේවත්තක දළු නෙළමින් සිටි පුද්ගලයෙකු මතට ගසක් කඩා වැටීමෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර අධික වර්ෂාවත් සමග මාර්ගවලට ගස් කඩා වැටීමෙන් ප්‍රදේශ කිහිපයක ගමනාගමනයට බාධා එල්ල වුණා. අලුත්කම ප්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යට වී තිබුණේ මෙලෙසින්. නිරතික මෝසම මේ වනට දිවෙන හරහා සක්‍රීය තත්ත්වයේ පවතින මේ නිසා දිවයිනේ පවතින වැසි සහ සුළං සහිත කාල්ගුණ තත්ත්වය තවදුරටත් අපි අද සහ ඉදිරි දින කීපෙත් අපේක්ෂා කරනවා. අද දිනේ ගත්තොත් විශේෂයෙන් දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම වයඹ වගේ පළාත්වලත්, ඒ වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවල දවසේ ඕනම වෙලාවක කඩින් කඩ වැසියක් වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම දිවයිනේ බස්නාහිර පළාතෙත්, ඒ වගේම මහනුවර, නුවරළි වගේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක් වුත් අද වැසි අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනේදී පවතිනවා. ඒ වගේම දිවෙන වටා මුහුදු ප්‍රදේශවල තත්ත්වය ගත්තොත් විශේෂයෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල කඩින් කඩ වැසි පවතින, ඒ වගේම සුළං සාමාන්‍යයෙන් 5 කිලෝමීටර් 40-50 වගේ අගයක පවතින, නමුත් විටින්ට 5 කිලෝමීටර් 60-70 දක්වා සුළං වේගයේ වැඩිවීමේ හැකියාව තියෙන නිසා දීවර සහ නාවික ප්‍රජාව තවදුරටත් මේ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක විශේෂයෙන් මතක් කරන්න කැමතියි.